படகின் மாயம் பிதில்ல ரிட்ஸ்மரி பிளாக் மேஜிக் වලස් මුල රදණියාර මහවැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම අද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. සැලකිලි මට්ටමේ විශාල විනාශයක් සිද්ධ වෙලා තියෙන රට පුරාම සියලු සමීක්ෂණ කටයුතු ආරම්භ කළා තියෙනවා. මෛදාන ඉතිහාසයේ වැඩිම වගහානි වන්දිය මේ වතාවේ ගෙවන්නේ. රජයේ මූල්‍ය අපවස්සත් තියෙන සියල්ල මැදින් ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ ගොවින්ට වන්දියක් දෙන්න කියලා. මෙතර ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ වලව මහවැලි කලාපයේ ගොවිබිම් වෙත සමනල වැවෙන් ජලය මුදා හැරීම ප්‍රමාද කිරීම හේතුවෙන් විනාශ වී ගිය ගොවිබිම් වෙනුවෙන් වන්දිය විදුලි බල අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්ගෙන් අයකර ගත යුතු බවයි. මේ වතුර කලට වෙලාවට සමනල වැවෙන් මුදා නොහැරීම සම්බන්ධයෙන් විදුලි බල ඇමතිවරයා වග කියන්න ඕන. විදුලි බල අමාත්‍යංශ ලේකම්වරයා ඉඳන් පහළ නිලධාරීන් දක්වා වග කියන්න ඕන. මොවුන්ට නීතිමය වශයෙන් දෙන දඬුවම මොකද්ද? විදුලි බල අමාත්‍යංශෙන් ඒ පාඩුව පියවා ගන්න ඕන එක්ක. එහෙම නැත්තම් ඒ නිලධාරීන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්න ඕන. නීතිමය ක්‍රියාමාර්ග නොකද්දොත් අපි සූදානම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ නියඟේ නිසා හානි වූ ගොයම් වගාවන්ට ගිනි තැබුවොත් එම ගොවින්ට කිසිසේත්ම වන්දි මුදලක් ගෙවීමට කටයුතු නොකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍යවරයාට දිනුම් දී ඇති බවයි. එම මණ්ඩලය මේ දිනවල නියඟෙන් හානිටපත් කුඹුර වල ගොයම් වගාවන්ට සිදුව ඇති හානිය තක්සේරු කිරීම ආරම්භ කර ඇති බවත් ගොයම් වගාවන්ට ගිනි තැබූ පසු හානිය තක්සේරු කළ නොහැකි බැවින් වන්දි ලබා දීමේ හැකියාවක් නොමැති බවත් එම මණ්ඩලය පෙන්වා දී තිබෙනවා. යම්පුත්කලයෙකු තම කුඹුරට ගිනි තබන්නේ නම් ඔවුන්ට රජය විසින් ලබා දුන් පොහොර සහනාධාරය ඇතුළු සහන සඳහා වැය කරන මුදලද නිෂ්ප්‍රයෝජන වන බැවින් ඒ සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සුවබැලීමටද කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.